අද අපිට මේ ගඳ සුවඳ කියන එක විඳින්න පුළුවන්කම තියෙනවා. ගඳ සුවඳ එළියේ තියෙනවා, තියෙන ගඳ සුවඳ මට එතනට ගිහිල්ලා විඳින්න පුළුවන් කියන සංකල්පනාව හැම වෙලාවකදීම තියෙනවා. නමුත් ඇත්තටම අපි නොදන්න දේ තමයි ගඳ සුවඳ විඳිනවා කියන ওই ලක්ෂණය, ගඳ සුවඳ විඳිනවා කියන ওই මොහොත අපි කවදාවත් අපේ ජීවිතේට අත් නොවිඳින තැන. ගඳ සුවඳ නාසයට ගැටෙන තැන අපි ඇත්තටම අත් නොවිඳින තැනක්. ගඳ සුවඳ නාසයට ගැටෙන තැන තියෙන්නේ උපේක්ෂා සහගත බවක්. ඒ උපේක්ෂා සහගත බව ආරම්භය කෙනකෙනාගේ පැත්තෙන් හොඳ හෝ නරක හෝ ලෙස ඒ ගන්ධය නිර්වචනය කරනවා. අපේ මට්ටමට අපි හිතාගන්නේ හැමදාම ලෝකේ ප්‍රිය විදිහට ගන්ධ රූප තියෙනවා. අප්‍රිය යමනාප විදිහටත් ගන්ධ රූප ලෝකෙ තියෙනවා කියලා. නමුත් අපි දන්නේ නැහැ ඒ ප්‍රියමනාප අප්‍රියමනාප බවක් ගන්ධය තුල තිබුණේ නැහැ. ඒක කෙනකෙනාගේ හිත තුල හදාගත්ත දෙයක් කියලා. නිකන් දල වශයෙන් රළු වශයෙන් උදාහරණයක් ගත්තොත් අපි ඩූරියන් කියන පළතුරු ගැන කතා කළොත් ඩූරියන් මේක කෙනෙකුට බොහොම සුවඳයි. කෙනෙකුට බොහොම දුර්ගන්ධවත්. දැන් අපි හිතන්නේ මේ ඩූරියන් ගෙඩියෙන් එන සුවඳට තමයි කෙනෙක් අප්‍රසන්න කරන්නේ, දුඟදයි කියලා කියන්නේ. ඒ දුඟද වෙන බව ඒකේ තියෙනවා. ඒ තියෙන නිසා තමයි දුඟද වෙන්නේ. නමුත් ඒ තුල නම් දුඟද වෙන බව තියෙන්නේ ලෝකෙ කාටත් පොදුවේ ඒක ප්‍රත්‍යක් බවට පත් වෙන්න ඕනේ. පොදුවේ කාටත් දුඟද බවම ගෙනල්ලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි සුගන්ධවත් බව ලෝකෙ කාටත් ඒක සුවඳ වෙන්න ඕනේ. ඒ තුල සුවඳ තිබිලා එනවා. නමුත් හැම වෙලාවකදීම ඒක සුවඳද දුගඳද කියන ලක්ෂණය තිබුණේ කෙනකෙනාගේ මට්ටම අනුව. අසුචි ටිකක් ගත්තොත් මේ ගත්ත අසුචි ටිකට අපි කියනවා මේක බොහොම දුර්ගන්ධවත් කියලා. මේ අසුචිය දුර්ගන්ධවත් වෙන්නේ හැම වෙලාවකදීම අපි හිතන දේ තමයි අසුචිය දුගඳ නිසා තමයි අපිට දුර්ගන්ධවත් කියලා. ඇත්තටම ඒක දුගඳ, අපි ඒක දුගඳක් ලෙස දකින නිසා මිසක අප්‍රසන්න බව තියෙන්නේ වෙනත් දෙයක් නිසා නෙමෙයි. ඒ මට්ටමට කර්ම විඥානයේ මේ පැත්තේ සකස් වුණොත්, තව විදිහකින් කියනවා නම් ප්‍රතිචාර දක්වන ක්‍රමය වෙනස් වුණොත් අපි අසුචි ටික බොහොම ලස්සනට පිළිගන්නවා. ඒක සුවඳක් කොට හඟින තත්වයට අපිට පත් කරගන්න පුළුවන්. තිරිසංගත සතෙක්, බල්ලෙක්, සුනකෙක් වගේ සතෙක් මලකුණක් හොයාගෙන ඒ ගඳ එන දිසාවට යනවා. අපි පුළුවන් තරමක් ඒ ගඳ එන දිසාවෙන් ඉවත් වෙන්න උත්සාහවත් වෙනවා. දැන් ඇත්තටම ඒ ආපු එක ගඳද, ඇත්තටම ඒ ආපු එක සුවඳද? ඒ ආපු එක දෙන්න කෙරෙහිම සාධාරණව ඉදිරිපත් වෙනකොට දෙන්න දැක්වේ ප්‍රතිචාර දෙකක්ද? ඒ සුවඳ දෙන්න කරාම සාධාරණව ඉදිරිපත් වෙනකොට දෙන්නම දක්වපු ප්‍රතිචාර දෙකක්. එතකොට දැන් ඇත්තටම අපිට ලෝකෙ තුලින් හොඳ මිහිරි සුවඳ හෝ මිහිරි අමිහිරි ගඳ සුවඳ ලැබුණේ ලෝකෙ තියෙනවා කියලා හිතාගත්ත දේ මනසින් විඳින මට්ටමේදී මිසක නාසයත් ගන්ධයත් ඇති තැන නෙමෙයි. නාසයත් ගන්ධයත් කියන දේ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ලක්ෂණ ටිකකින් යුක්ත දෙයක්. එතකොට මේ නාසය සහ ගන්ධය කියන මේ කාරණාවේදී අපිට විග්‍රහ කරගන්න බෑ, කියන්න බෑ මේ ලෝකේ කවදාවත් එළියේ තිබුණු ගන්ධයක් ඇවිල්ලා මට ගැටුණා කියන එක. එතකොට එළියේ තිබුණු ගන්ධයක් ගැන මට නිමිති තියෙන්නේ හැම වෙලාවකදීම නිරුද්ධ වුණ අවස්ථාව පිළිබඳව මම ගන්න නිමිත්තක් නිසා. මම උදාහරණයක් කිව්වොත් ඔබට ගිහිල්ලා ගලාගෙන යන ගඟකට අත දාන්න පුළුවන්, තෙමා ගන්න පුළුවන් අත. එතකොට ඒ අත තෙමා ගත්තේ ආපහු එතනින්ම අත තෙමා ගන්න දෙවෙනි වතාවටත් පුළුවන්. හැබැයි කලින් තිබුණු වතුර ටිකෙන්ද ඔබ අත තෙමා ගත්තේ? කවදාවත් කලින් තිබුණු වතුර ටිකෙන් දැන් අත තෙමා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි සුවඳ කියන දේ
අපි එක දිගට තියෙන සුවඳක් ගැන කතා කළාට එක දිගට තියෙන සුවඳක් ගැන අපිට කවදාවත් කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ගඟේ තියෙන වතුර ගැන කතා කරන්න පුළුවන් වගේ සුවඳ ගැන අපි කතා කළාට එතන කොයි වෙලාවකවත් එක වතුර ටිකක් එක තැනක රැඳිලා තිබුණේ නැහැ වගේ අපිට මේ එක දිගට එන සුවඳක් ගැන කොයි මොහොතකවත් කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැම වෙලාවකදීම එක මොහොතක නාසය ඇති කරන්න හේතු වුණ ගන්ධය අපිට ඒ මොහොතේ ඒ නාසය ඇති කරන්න හේතු වුණ ගන්ධය විතරයි ගෝචරය වුණේ. එතනින් එහාට නැවතත් ගහනායතනේ හදාගත්තට පස්සේ නාසයේ පැත්තේ ප්‍රසාදය හදාගත්තට පස්සේ තමයි ආයෙත් ගැටෙන්නේ. හැබැයි අපේ සංඥාවෙන් ගෙනල්ලා දෙන එක තමයි ඉස්සෙල්ල තිබුණු ගන්ධය තමයි තාම තියෙන්නේ. දැන් පැයක් තිස්සේ එන ගඳක් පැයක් තිස්සේ එන සුවඳක් අපිට විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් ඇත්තටම මේ මොහොතෙන් ඇති වෙන දේ විඳින්නේ අපි කතා කරන්නේ බොහෝ වෙලාවක් තිස්සේ එන ගන්ධයක් පිළිබඳව. මෙන්න මේ අවිද්‍යාව දුරු කරගන්න අවශ්‍ය නිසා තමයි මේ කියන්නේ හැම වෙලාවකදීම ගාහණය සහ ගන්ධය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයක්. ගාහණයෙන්තරව ගන්ධයත් ගන්ධයෙන්තරව ගාහණයත් හටගත්තේ නැහැ. එතකොට මේ දෙකම එකම මොහොතේ පෙරපසු නැතුවම පුරේජාත පච්චාජාත බවක් නැතුව එකටම හැදුණු එකටම හටගත්ත ධර්මතා සමූහයක් කියන එක විග්‍රහ කරන්නේ ඔන්න ඔය කාරණාව මතු කරගන්න අපිට අවශ්‍ය වෙන නිසා. එතකොට ඊළඟට අපි ජීවආයතනයේ සහ රසායතනයේ අරගෙන බැලුවත් අපි හිතාගෙන ඉන්නේ අපි රස විඳින්නේ තියෙන ආහාරයෙන් ලැබෙන රස කියලා. ඇත්තටම අපි විඳින්නේ තියෙන දෙයින් ලැබෙන රසයක්. අපි විඳින්නේ හැම වෙලාවකදීම අපේ සංකල්පනාවකින් විඳින රසයක් පිළිබඳව. එතකොට සංකල්පනාවකින් විඳින රසයක් කියනකොට ඔබට කල්පනා කරන්න පුළුවන් එතකොට බාහිර භෞතික රූපේ රස ඇත්තෙම නැද්ද කියලා. රස ආයතනේ බාහිර ආයතනය, යුහ ආයතන ආධ්‍යාත්මික ආයතනය අපි කලින් දේශනාවකදී මතක් කළා වගේ අපිට විඳින්න පුළුවන්කම තියෙන දිව ගෙනල්ලා දෙන මට්ටමේ රසයක් පමණයි. එතකොට දැන් අපි විඳලා තියෙන්නේ රසයේද දිවද? අපි විඳලා තියෙන්නේ හැම වෙලාවකදීම දිව. දිව කියන මට්ටම තුල දිව විඳින අපි රසය පිළිබඳව තීරණය කරනවා. එතකොට ජීවහංච පටිච්ච රසේච උපජ්ජති ජීවහා විඥානං. ජීවහවත් රසයත් නිසා මේ තුන් දෙනාගේ එකතුව නිසා ජීවහා විඥානේ උපදිනවා කියන මෙන්න මේ සමස්ත සිද්ධිය තුළ හැම වෙලාවකදීම රස නැතුව දිව දකින්න එපා. අදාපි රූපවත් වූ දිවක් දකිනවා. රූපවත් වූ දිව තිබුණා කියලා ඒක ඇත්තටම දිව නෙමෙයි, ඒක වර්ණ සටහන. දිවට අතින් අල්ලගෙන බලන්න ඒක ඕගොල්ලොන්ට රස සංඥාවකින්ද තේරෙන්නේ, එහෙමත් නැතිනම් අතට අහු වෙනවා කියන මට්ටමකින්ද? ඒක කායයතනෙ මිසක කයත් පොට්ටබ්බයත් මිසක ඒක රසයක් නෙමෙයි. එතකොට දැන් දිව සහ රසය කියන කාරණාව අතර මිසක දිවෙන් අනික් කාරණාවක් විඳින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම දැන් දිවෙන් තොරව රසය කතා කරන්නේ නැහැ, රසයෙන් තොරව දිව ගැන කතා කරන්නේ නැහැ. එතකොට මේ ජීවහා විඥානයේ ළඟට එනකන් ජීවහන් නිසාය රසේ ආරම්භ උපජ්ජති ජීවහා සම්පස්සන. එතකොට මේ දිව නිසා රසේ ආරම්භය උපදිනවා නම් යම් ජීවහා සම්පස්සයක්, මෙන්න මේ ජීවහා සම්පස්සය වැදගත් වෙනවා අපිට මේ කාරණාව තේරුම් ගන්න. ජීවහා සම්පස්සය කියන තැනින් හැම වෙලාවකදීම දිව ගැන දැනුම හදලා දෙනවා. ජීවහා සම්පස්සජා වේදනාවෙන්, ජීවහා සම්පස්සජා සංඥාවෙන්, ජීවහා සම්පස්සජා චේතනාවෙන්, ජීවහා විඥාණයෙන් තමයි අපිට දිව සහ රසය අතර මේ කාරණය හැම වෙලාවකදීම සායන කෘත්‍යය හදලා දෙන්නේ. එතකොට හැම වෙලාවකදීම මේ විඳින බව සායන කෘත්‍යය අපිට සිද්ධ කරලා තියෙන්නේ මේ කාරණා ටික එකට එකතු වුණාට පස්සේ. මේ ටිකෙන් තොරව අපිට කොයි වෙලාවකවත් රසය ගැන කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් අපිට ලෝකේ රස ආහාර ගොඩාක් සිහිපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ මොනතරම් රස ආහාර පිළිබඳව අපි සිහිපත් කරගත්තත් අපි කෙනකෙනාගේ හිතම සිහිපත් කරගෙන මිසක ආහාරය සිහිපත් කරගෙන නෙමෙයි. ඒක නිසා මේ
හිත පැත්තෙන් ගෙනල්ලා දෙන එක සහ ජීවහා විඥානයේ පැත්තෙන් අපි විඳින කාරණේ ගැන අපිට කොටස් දෙකකට දකින්න සිද්ධ වෙනවා. දිවත් ඒ වගේම රසයත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන මෙන්න මේ ලක්ෂණය පිළිබඳව.